පාරදිගේ කතාවට ආදරය කරන ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකේ නොත් එක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට රීටා ඒ වගේම රෙක්ස් ඇතුළු කට්ටියටම සතුටු වෙන්න පුළුවන් සුබ ආරංචියක් ගැනයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමති ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා කියලා විශ්වාස කරනවා නම් විතරක්. එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්න. ඒ වගේම දැන් ඔයා මේ වෙනකොට දන්නවා රීට පහුගිය කාලෙම සරණට ගොඩක් වෙනස්කම් කළා. ඒ වගේම තමයි රෙහාන් ලවා සරණියෝ මේ ගෙදරින් එළවන්න රීටට ලොකු උමනාවක් තිබුණා. හැබැයි රීටට මේ කොච්චර උමනාව තිබුණත් අවසානයේ සිද්ධුන දේ ගැන අපි හොඳටම දන්නවා. අවසානයේ උනේ රීටට ගෙදරින් යන්න වෙච්ච එක පමණයි. කොහොම වුණත් සරණි වගේම සරණිට යාළුවෝ සෙට් එකක් මින්න නිසා ඒගොල්ලන්ගෙත් උදව් අරගෙන තමයි ඔය රීටව ගෙදරින් පන්න ගන්න සරණිට පුළුවන් උනේ. හැබැයි ඉතින් අද වෙනකොට රීට හිතාගෙන හිටියේ රුක්ෂාන තමයි Tamanට ගැළපෙන එකම ලේලි කියලා. හැබැයි ඒ වුණාට ඔය රීට කරලා තියෙන වැරදි වැඩ ගැන දැනගත්තට පස්සේ මෙන්න මේ වගේ දෙයක් තමයි සිද්ධ වුනේ කියන දේ අපිට විශ්වාස කරන්න පුළුවන්. ඒ කියන්නේ රීට දැන් දන්නවා රුක්ෂාන තමන්ගේ පුතාව අමාරුවේ දාන්න, පලිගන්න කොච්චර දේවල් කරලා තියෙනවද කියලා. ඉතින් තවත් කාලයක් රුක්ෂානත් එක්ක රෙහන් හිටියනම් එහෙම අද වෙනකොට තමන්ගේ පුතාගේ ජීවිතේ වගේම සල්ලි දේපල මේ හැමදේම නාස්ති වෙලා තියෙන තිබුණ කියන දේ දැන් රීට දන්නවා. ඒ නිසා තමයි මේ වෙනකොට රුක්ෂානට වෛර කරන්න ඔය රීට කටයුතු කරන්නේ. හැබැයි ඉතින් සරණි ගොඩක් වෙලාවට මේ දේවල් කරේ නැහැ රෙහන් මැත්තේම තමයි නැහුනේ කියන දේ රීට තේරුම් ගන්නකොට රීටට උමනාවක් ඇති වෙනවා සරණි වයි රෙහන් වයි එකතු කරන්න. ඉතින් කොහොම වුණත් රීට ඉදිරියේදී රෙක්සිත් එක්ක මේ ගැන කතා කරන්න නියමිතයි. ඒ වගේම තමයි රුක්ෂාන කරපු වැරදි වලින් එකක්වත් සරණි කරලා නැති බව රීට හොඳින්ම තේරුම් ගන්නවා වගේම ඒ ගැන රෙහන්ටත් කියනවා. ඉතින් ඒ වගේම තමයි රීට කියන්නේ සරණිත් එක්ක නැවත වතාවක් කතා කරලා එයත් එක්ක ජීවත් වෙන්න හිතනවා නම් රෙහන්ගේ ජීවිතේ ඉදිරියට ගොඩක් ලස්සන වෙයි කියලා Taman පළවෙනි වතාවට විශ්වාස කරනවා කියලා. ඉතින් රීට වගේ කෙනෙක් සරණිට මේ තරම් ආදරෙන් කතා කරනවා කියලා කියන්නේ රෙහන්ගේ හිත උනත් වෙනස් වෙන්න උණු වෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. පහුගිය කාලෙම රෙහන්ට ප්‍රශ්නයක් තිබුණා තමන්ගේ අම්මා නිතරම සරණිත් එක්ක රණ්ඩු වෙන එක ගැන. ඒ වගේම සරණිව තමන්ගේ අම්මත් එක්ක නංගිත් එක්ක තියන්නවත් බෑ කියන දේ රෙහන් ගොඩක් තැන්වලදී විශ්වාස කරපු කෙනෙක්. හැබැයි මේ වෙනකොට රෙහන් ගැම මේ තරම්ම සරණිට ආදරය කරනවා නම් අනිවාර්යයෙන්ම රෙහන් තීරණය කරනවා තමනුත් සරණිට සමාව දීම ගොඩක් වැදගත් කියලා. මොකද තමන්ගේ අම්මා වගේ කෙනෙකුත් සරණිට සමාව දුන්නා නම් තමන්ට ඒ ගැන නැවත වතාවක් හිතන්න පුළුවන් නේද කියන දේ මේ වෙලාවේදී රෙහන් තේරුම් ගන්නවා. ඉතින් ওই ජාලියගේ කේස් එක නිසා බණ්ඩ ගහපු තුරුම්පු නිසා මේ විදියට මේ කට්ටිය එකතු වෙනවා කියන එක මේ වෙලාවේදී මතක් කරන්න ඕනේ. ඉතින් ඒ දවසට රෙහන් ගැම්ම විතරක් නෙවෙයි රෙක්සි බණ්ඩ මේ හැමෝම සතුටු වෙන හැටි අපිට පාර දිගේ කතාවෙන් දැක බලා ගන්න ලැබෙනවා කියන එක මම අද වීඩියෝ එකෙන් මතක් කරනවා.